ආයුබෝවන් අපේ මෙහොම් පන්තියේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දැන් අපි බලමු අපි නිර්මාණය කරගත්තු බ්‍රාක් කට් සාරි ජැකට් එක මසා ගන්න ආකාරය. ඉතින් ලයිනින් කරලා මහන නිසා ඔයාලට වෙනත් ඕනෑම ජැකට් එකක් වුණත් විනාඩි 20ක් වගේ සුළු කාලයක් ඇතුළත මම මේ පෙන්වන ආකාරයට මසා ගන්න හැකියාව තියෙනවා. මම දැන් මුලටම කරන්නේ බ්‍රාක් කට් හැට්ටේ ඉදිරිපස කොටස් ටික එකතු කරගන්න එක. මම හොඳ පිට රෙද්දෙන් කපාගත්ත මේ යට කොටසක එකක් අරගෙන හොඳ පිට මගේ පැත්තට හරවලා තියලා යටින් අපි කපාගත්ත ලයිනින් රෙදි කොටස් දෙක තියාගන්නවා. ඔයාලා පොලියෙස්ටර් රෙදි කෑල්ල ඇඳනනම් ඔයාලා ඒ රෙදි කොටස් දෙක ගන්න. ඊළඟ හොඳ රෙදි කොටසත් අරගෙන ඒ විදිහටම තියාගෙන මේ ආකාරයට පින් කරගන්න. ඔයාල ස්ටිප් එකක් ගත්තනම් ඒක ලයිනින් කොටසට ස්ටිප් එක තියලා අලව ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට ඕන නම් අයන් කරගන්න පුළුවන්. අයන් කරගන්නව නම් වඩා හොඳයි. ඊට පස්සේ පිටිපස පළුවත් මේ විදිහට අරගෙන හොඳ රෙද්දෙන් කපපු කොටස යටින් ලයිනින් කොටස තියලා මේ ආකාරයට පින් කරගන්නවා. ඊළඟට මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ කරපේසිම අල්ලගන්න ආකාරය. මුලටම පිටිපස පළුවේ කරපේසිම අරගෙන කරපේසිම ජැකට් එකේ හොඳ පළුව මත තියලා පින් කරගන්නවා. ඊළඟට ජැකට් එකේ ඉදිරිපස පළුවේ එක් කොටසක් අරගෙන ජැකට් එකේ හොඳ රෙද්ද මත තියලා පින් කරගන්නවා. අනෙක් කොටසත් අරගෙන මේ ආකාරයට පින් කරගන්නවා. දැන් අපි බලමු මේක මහගන්නේ කොහොමද කියලා. ඊළඟට ජැකට් එකේ ඉදිරිපස පළුවේ ජැකට් එකේ එක කොටසක් අරගෙන මම මේ ආකාරයට ඩාට්ස් තුන නොපිටින් කොනටම මහගෙන යනවා. හොඳට ඔයාලා මේක දිග ඇරලා හරියට තියලා රැලි වෙන්නේ නැති වෙන්න අපේ ජැකට් එකේ පොප්ලින් කොටස පැත්තෙන් කොනෙම් වටින් මහගෙන යන්න. ඉතින් මූලික ඩාට් එකත් මම මේ ආකාරයට මහ ගන්නවා. ඒක මහන ආකාරය ඔයාලා හොඳට බලා ගන්න. අනික් පැත්තත් අරගෙන මම ඒ විදියටම ඩාට්ස් තුන මහ ගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඩාට්ස් මහලි දුන්නාට පස්සේ කොටස් දෙකම මීළඟට මම කරපේසිම අල්ලන්න හදන්නේ. ඉතින් කරපේසිම මම කලින් පින් කරගත්ත ආකාරයටම අඟල් භාගයට වටේටම මම ඉදිරිපස පළුවේ මුලටම අල්ලගෙන යනවා. කරපේසිම අනිත් පැත්ත හරව ගන්න පහසු වෙන්න මම මේ ආකාරයට කට් මාක්ස් දාගන්නවා. ඊට පස්සේ කරපේසිම මත විතරක් රෙදි කොටස් ටික ඇතෑරලා මේ ආකාරයට මැහුම ළඟින්ම මැහුමක් ගහගෙන යනවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. ඊළඟට අපිට පුළුවන් මේ කරපේසිම අතේ මහන්නේ නැති වෙන ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ජැකට් එක ලයිනින් එකට ඒ කියන්නේ පොප්ලින් කොටසට අල්ලලා මහගන්න.
ඔයාලට මේ පේන ආකාරයට පේසි මේ වාටියන් නවල හොඳ රෙද්ද ඇත ඇරලා පොප්ලින් කොටසට විතරක් තියාගෙන මහගෙන යන. එතකොට අපිට අතින් මහලා පේසි මල්ලන්න අවශ්‍ය නැහැ. හොඳ පිටට පේන්නෙත් නැ ජැකට් එකේ කර හොඳට නීට් එකට තියෙනවා. මේ ආකාරයට මම ඉදිරිපස පළුවේ අනෙක් කොටසෙත් කරපේසි මල්ල ගන්නවා ඒ වගේම පිටිපස පළුවේ කරපේසි මල්ල ගන්නවා හරි මේ ළඟට තියෙන්නේ මේ කොටස් ටික හරියටම එකට තියලා වටේම කොනින් මෙහුමක් ගහගන්න දැන් අපි ඉදිරිපස පළුවලත් පිටිපස පළුවෙත් වැඩිපුර තිබ්බ කොටස් අඟල් කාලේ ටික මේ ආකාරයට වටේම කපලා අයින් කරගන්න
දැන් ඔයාලට පේනව ඇති ලස්සනට නීට් එකට කොටස් ඇල්ලිලා තියෙනවා මදි වෙලා නැහැ ඉතින් ඒක ඕනම ජැකට් එකට සාමාන්‍යයෙන් අපිට සිල්ක් වගේ හිමත් නැත්නම් වෙනත් රෙද්දකින් මහදි තමයි ওই ප්‍රශ්නේ බලපාන්නේ නමුත් ඕනම රෙද්දකින් ඔයාලා ජැකට් එක මහදි මේ විදිහට මතක තියාගන්න ඒක කොයි එකටත් ඔයාලට හොඳයි හරි දැන් අපිට තියෙන්නේ මේ කොටස් ටික එකට අල්ලගන්න ඉතින් ඔයාලට කරපැත්තයි අංශේ පැත්තයි මාරු වෙන්න පුළුවන් ඒ නිසා මේ මං දාපු ආකාරයට ඔයාලා කරපැත්ත අංශේ පැත්ත ලකුණු කරගන්න මොකද කර ටික ගැඹුරට කැපුණට පස්සේ කරයි අත් කටයි එක වගේ ඔයාලට හඳුනගන්න අමාරු වෙන්න පුළුවන් විශේෂයෙන්ම ආධුනිකයන්ට මීළඟට ජැකට් එකේ එක් කොටසක් ඒ කියන්නේ උඩ කොටස සහ යට කොටස අපිට සම්බන්ධ කරගන්න තියෙන්නේ මේ ආකාරයට ජැකට් එකේ ඩාට්ස් තියෙන ඒ කියන්නේ උඩ කොටසේ කරපැත්ත මගේ දෙසට මේ විදිහට නොපිරින් හරවගෙන යට කොටස තියාගන්නවා මේ ඔයාලට පේන ආකාරයට තියාගන්න ඉතින් කර අංශය හරියට පැත්තට තියාගන්න එහෙම තියාගෙන මේ ආකාරයට පින් කරගන්න හොඳට මතක තියාගන්න මෙතන අපි මහන්නේ අඟල් භාගයකට වගේම මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ අපි මේ කොටස් දෙක අල්ලන්නේ කර පැත්තේ ඉඳගෙන අංශය පැත්තෙන් පොඩ්ඩක් එළියට ගියාට ප්‍රශ්නයක් නැහැ මේ විදිහට කර පැත්තෙන් තමයි අපි හරියට අඟල් භාගයකට අල්ලගෙන යන්න ඕනේ. ඉතින් මෙතනදී අඟල් භාගයක් තමයි අපි මැහුම් වාසි තිබ්බේ. ඔයාලට ඒක ගාන හදද්දි තේරෙවි අපි එකතු කරපු මැහුම් වාසිත් එක්ක. ඉතින් මේ අඟල් භාගයට ඔයාලට මහන්න අපහසු නම් ඔයාලා අඟල් භාගයේ ඉරකින් හරි ඇඳගෙන අනිවාර්යෙන් ඒක අඟල් භාගයකටම මහගන්න. සාරි ජැකට් එකේ එක විශේෂ දෙයක් තමයි මේ කොටස් දෙක හරියට අඟල් භාගයකට අල්ලන එක. ඊට පස්සේ ඔයාලා මේක අඟල් භාගයකට මේ කොටස් දෙකම අල්ලලා ඕවර්ලොක් හරි සික්සැක් හරි කරගන්න. හරි මම දැන් කොටස් දෙකම මේ විදිහට අඟල් භාගයකට මහලා සික්සැක් කරගත්තා. ඉතින් තවත් දෙයක් ඔයාලට මෙතනදී කියන්න තියෙනවා. රෙද්දට ගැලපෙන පාටින් නූල් තෝරගන්න. මේ වෙලාවේ මල් ළඟ මේ පාට නූල් තිබිච්ච නැති නිසා තමයි මම මේ කළු පාට නූලෙන් මහන්නේ. ඊට පස්සේ අපිට තියෙන උරහිස් මූට්ටු කරගන්න. ඉතින් ඉදිරිපස පළු දෙකත් පිටපස පළුවත් මම මේ ආකාරයට නොපිටින් හරවගෙන උරහිසට උරහිස තියාගන්නවා. මම මේ උරහිස සම්බන්ධ කරන්නේ අඟල් භාගයකට නෙවෙයි අද අඟලකට. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න මම මේ ආකාරයට හරියටම අඟලක් ලකුණු කරලා උරහිස් දෙක මූට්ටු කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන අත් දෙක අල්ලගන්න මුලටම මම අත් දෙක අරගෙන මේ ආකාරයට පාටි දෙක මහගන්නවා දැන් අත් දෙක මම මේ ඔයාලට පේන ආකාරයට පින් කරගෙන මැද සිට දෙපසට අඟල් භාගයේ මැහුම් වාසියට මහගන්නවා ඉතින් ඔයාලා දන්නවත් දැන් අත් අරලන්නේ කොහොමද කියලා ඇඳුමකට සාමාන්‍ය ඇඳුමකට වගේ මැද සිට තමයි අපි දෙපසට අල්ලගෙන යනවා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා සාරි ජැකට් එකේ අත අල්ලද්දි අත රැලි වෙනවා ආදී විවිධ ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් විශේෂයෙන්ම ඔයාලා මේ හැමදේම වළක්ව ගන්න කරන්න ඕනේ අත හරියට නිර්මාණය කරගන්න ඕනේ. ඒ වගේම අත අල්ලද්දි අදින්න යන්නේ නැතුව සාමාන්‍යයෙන් අත තියලා අඟල් භාගයකට හරියටම මහගෙන යනවා. ඉතින් අඟල් භාගයකට අල්ලන එකත් මෙතනදිත් ඉතා වැදගත්. මම මේ ආකාරයට ජැකට් එකේ අත් දෙක අල්ලලා ඉවරයි. මීළඟට තියෙන්නේ හක්ස් අල්ලගන්න අපි හදාගත්ත පටි දෙක සම්බන්ධ කරගන්න. අපි මේ හක්ස් අල්ලන පටි සම්බන්ධ කරගන්න අපිට නිකම්ම මේ පටි දැන් අල්ලගන්න පුළුවන්. නමුත්
පිළිවෙලට එක සමාන දුරකින් හක්ස අල්ලගන්න පුළුවන් විදිය දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ ආකාරයට අපේ අත්කට යට ඉඳලා අපේ අංශ උස දෙපැත්තෙන් මැනගන්න ඕනේ. අපේ අංශ උස කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. සාරි ජැකට් එකට මිමි ලබා ගැනීම වීඩියෝ එක බලවනම් මේ ආකාරයට අංශ උස අපේ අත්කට යට ටේප් එක තියලා හරියට මැනලා මගේ අංශ උස අඟල් අට්ටයි මම මේ විදිහට දෙපැසින් මැනලා ලකුණු කරගන්නවා. දැන් මේ තියෙන්නේ අපේ සාරි ජැකට් එකේ උස. ඒ කියන්නේ මෙතනින් තමයි අපි වාටිය යන්නේ. ඉතින් මම මේ ආකාරයට දෙපසම වාටි දෙක නවලා පින් කරගන්නවා. ඉතින් එතකොට අපේ ජැකට් එකේ හක්ස අල්ලන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණයට. මුලටම මම අඟල් එකහමාරේ පටිය අරගෙන ජැකට් එක ඔයාලා ඇඳට පස්සේ ඔයාලගේ දකුණු අත පැත්තට අඟල් භාගයක් උඩින් පටියේ ඇත ඇරලා හොඳ පිට පැත්තෙන් අඟල් භාගයකට අල්ලගෙන යනවා. අඟල් භාගයක් පටියේ උඩින් නැත ඇරියේ එතකොට අපිට ඒ අඟල් භාගය ඇතුළට නවල එතන ෆිනිෂින් එක හදා ගන්න ඕන නිසා. ඉතින් අඟල් භාගයකට ඇල්ලුවට පස්සේ මේ පටිය අපිට තව අඟලක් ඉතුරු වෙනවා. ඒ අඟලත් අඟල් භාගෙ බැගින් නවලා ඉදිරිපසට නොපෙනෙන්න අපි පටිය අල්ලලා දිගටම මහගෙන යනවා. ඊට පස්සේ අඟල් තුනේ පටිය අපි අනෙක් පැත්තෙන් අඟල් භාගයක් උඩට තියලා ඒ පටිය අපි තියන්නේ ජැකට් එකේ ඉදිරිපස ඇතුළින් මෙන්න මේ ඔයාලට පේන ආකාරයට තියලා අඟල් භාගයකට අල්ලලා ඉතිරි අඟල් දෙකහමාරනොත් අඟල් භාගයක් නවල අර ඉතුරු වෙච්ච දැන් ඉතුරු වෙලා තියෙන අඟල අඟල් දෙක අඟල බැගින් නවල ජැකට් එකෙන් එළියට වැඩිපුර අඟලක් වෙන විදිහට මේ ආකාරයට සකස් කරගන්න. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ අපි අඟල් එකහමාරේ පටිය අල්ලන්නේ ජැකට් එකේ හොඳ පිටින්. ඒ වගේම අඟල් තුනේ පටිය අල්ලන්නේ ජැකට් එකේ නොපිට පැත්තේ ඉඳලා. ඒ වගේම අඟල් භාගේ පටිය ඇල්ලුවට පස්සේ ජැකට් එකෙන් එළියට ඒ පටියේ කිසිදු ප්‍රමාණයක් එන්නේ නැහැ. අඟල් තුනේ පටිය ඇල්ලුවාම අඟලක් වැඩිපුර එළියට එනවා. ඉතින් මම කලින් පාඩමකදී ඔයාලට කියලා දුන්න සමානව හක්ස් ටික අල්ලන්න බෙදා ගන්න ලේසි ක්‍රමය ඔයාලට ඒ ක්‍රමයක් මෙතනදී ප්‍රයෝගී කර ගන්න පුළුවන්. ඉතින් මම මේ ආකාරයට හක්ස් අල්ලන්න දැන් හිතලා තමයි ලකුණු කරන්නේ. ඔයාලට එහෙම අපහසු නම් ඔයාලට මං කිව්ව විදිහට මැනගෙන මේ ලූප්ස් මහ ගන්න පුළුවන්. ඉතින් මෙතනදී විශේෂ කරුණක් තියෙනවා. අපි හක් දාන්න ඕන තැන් තියෙනවා. අනිවාර්යයෙන්ම ජැකට් එක උඩිනුත් යටිනුත් හක් දාන්න ඕන. ඒ වගේම මේ මැහුම් ඩාට්ස් කෙලින් අනිවාර්යයෙන්ම හක් ටික දා ගන්න නැත් අනිවාර්යයෙන්ම අල්ල ගන්න ඕනේ. හරි. අපි හක් සහ ලූප්ස් අනෙක් පැත්තෙන් අල්ලගෙන ඉවර වුණාට පස්සේ අපිට තියෙන්නේ දෙපස අංශ මහ ගන්න ඊට පස්සේ වාටි මහ ගන්න. ඉතින් ඊට කලින් මම මෙතනදී පටි පින් කරගෙන ඔයාලට පෙන්වන්නම් දෙපස අංශ සමාන කරගෙන දෙපස මහ ගන්න ආකාරය. ඉතින් ඔයාලා පටි අල්ලලා ඉවර වුණාට පස්සේ මේක කරන්න හොඳට බලා ගන්න. ඔයාලා ආපහු සැරයක් ලිහීමක් නැතුව එක සැරෙන් ජැකට් එක මහ ගන්න අපිට මේ ක්‍රමය ගොඩක් වැදගත් විශේ෷ කරුණක්. මම මේ ආකාරයට මුලටම පිටිපස පළුව නොපිටින් හරවල හරිමැදි දෙකට නවා ගන්නවා. ඊළඟට අපේ ඉනවට හතරෙන් බෙදලා ලැබුණු අගය මේ විදිහට මැද ඉඳගෙන ලකුණු කරනවා. ඉතින් අපි මේ විදිහට අපේ ඇඟේ ප්‍රමාණයම ගන්න අපේ ජැකට් එක අපි බුරුල්ලට නෙවෙයි ඇඟේ ගානට මහන නිසා. හරි. දැන් ඉදිරිපස පළුව අරගෙන මුලටම හරියට මේ විදිහට හොඳ පිටින් හදාගන්න. ඉතින් මුලටම පටි දෙක අල්ලලා මරින එක තමයි හරි මං කලින් කිව්වා වගේ. ඉතින් මම මෙතනදී ඔයාලට පැහැදිලිව පෙන්වන්න ඕන නිසා තමයි මෙතන පින් කරගෙන පෙන්වන්නේ. මේ දැන් මගේ වම් පැත්තේ තියෙන්නේ අඟල් තුනේ පටිය අල්ලපු පැත්ත. පටිය වැඩිපුර අඟල ජැකට් එකේ එළියට තියෙනවා මං ඔයාලට කලින් කිව්වා වගේ. මුලටම කරන්නේ අපේ අත්කට දෙකට බෙදලා එන අගය මේ ඔයාලට පේන ආකාරයට අපි ලකුණු කරගන්නවා. ඊට පස්සේ අතේ අගවටත් දෙකෙන් බෙදලා එන අගය මේ විදිහට ලකුණු කරගන්නවා. දෙපැත්තෙම මේක කරන්න ඕනේ හොඳට අතින් හදලා. ඊළඟට කරන්නේ පපුවේ උඩ මිම. පපුවේ හොඳට මේ කප් එක අපි රෙද්ද හොඳට දිග ඇරලා මේ විදිහට කප් එක අතින් හදලා අර අපේ අඟලේ පටිය ඇත ඇරලා එතෙන් සිට පපුවේ උඩ හතරෙන් බෙදපු වගේ ලකුණු කරගන්නවා. හරි. ඊළඟට නැවත අර අඟල හැර
පපුව වට මිම හතරෙන් බෙදපු අගය පපුව හොඳට නැවතත් මේ විදිහට ජැකට් එක හොඳට අතින් හදලා ටේප් එක උඩින් තියලා ලකුණු කරගන්නවා. ඉතින් ජැකට් එක හොඳට හදලා තමයි ටේප් එකෙන් මනින්න ඕන. ඊළඟට යට බ්‍රා කට් එක ළඟින් ටේප් එක තියලා පපුව යට මිම හතරෙන් බෙදපු අගය ලකුණු කරගන්නවා. ඊළඟට යට වාටිය මත ඉනවට හතරෙන් බෙදපු අගය ලකුණු කළ මේ ආකාරයට අපේ අංශය මැසීමට මේ ලක්ෂ ටික යා කරගන්නවා. අනික් පැත්තෙත් ඔයාලා මේ විදිහටම මේ අගයන් මැනගන්න. අනික් පැත්තේ මනින්දි අපේ පටිය වැඩිපුර කොටසක් එළියට නැති නිසා ඒ කොනේ ඉඳලම අපිට මේ ටික මැනගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපිට මේ ටික මහගන්න අතේ උඩ ඉඳගෙන දිගටම මහගෙන ඇවි වාටිය මහගන්න විතරයි. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක මහන ආකාරය. ඉතින් මේ ඔයාලට පේන ආකාරයට මම මුලටම ජැකට් එකේ හක් අල්ලන්න මේ ආකාරයට දිගටම මහගන්නවා. ඊළඟට අංශයේ දෙපස මහලා මේ ආකාරයට වාටිය මහගන්න. ඉතින් දැන් මං හක් සල්ල ගත්තා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ වාටියත් අපිට එළියට නොපෙනෙන මහගන්න තිබුණා. නමුත් අපිට සාරි ජැකට් එක තව ටිකක් කොටයි කියලා හිතෙනවා නම් අපිට පුළුවන් මේ විදිහට මැහුවොත් තව ටිකක් දික් කරගන්න. ඉතින් මේ වගේම තමයි ඇත්තටම සාරි ජැකට් එකක් දිග අඟල් 15 16ක් 16 තිබුණාම හොඳටම ඇති. නමුත් ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි මහව බ්‍රාකට් සාරි ජැකට් එක. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ විදිහට මැහුවාම නීට් එකට අපිට ජැකට් එක මහන්න පුළුවන්. ඒ වගේම ඉතා ඉක්මනින් අපිට ජැකට් එක මහගන්න පුළුවන්. පාඩමේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මට කමෙන්ට් කරන්න. අපේ මෙහොම් පන්තිය YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්ත නම් like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ගිහින් එන්නම්.